Buongiorno a tutti voi. DP Education ආයතනය මගින් ඔබට ගෙනෙන ඉතාලි භාෂා පාඩමාලාවේ තවත් එක් පාඩමක් සමගින් අපි ඉදිරියට යමු. ඔයාලට මම කලිනුත් කරපු පාඩම ඉදිරියට යනවා. දැන් විස්තර කරන්න ඕනේ නැහැ, දන්නවා. Questo vestito. මේ ඇඳුම. Ti sta proprio bene. Proprio bene කියන්නේ හරියටම හරි. හරියටම හරි. Ti sta ඔබට tieයි හරියටම හරි. Questo vestito. එතකොට ti sta කියන තැනට එනකන්. Questo vestito කියලා ti sta තැනට එනකන්. Questo vestito කියලා ti sta තැනට එනකම් proprio තැනට එනකම්ම එකක් වාක්‍ය හොඳට බලන්න. අපිට මෙතන බේනි ගන්නවද බෙල්ල ගන්නවද බෝන ගන්නවද බේනි ගන්නවද බෙල්ල හිටපු ගමන් ලේසියවත් එනවා. මේක නම් හරි සරලයිනේ. මේක හරි මේ ව්‍යාකරණ ප්‍රශ්නෙකුත් නැහැ. බේනි කියන එකේ තේරුමයි බෙල්ල කියන එකේ තේරුමයි බෝන කියන එකේ තේරුමයි වා. බෝන ගන්න රසත් එක්ක මම ඔයාලට කියලා තියෙනවා අපි එකක් බැහැර කරන්න. අපිට එකක් බැහැර කරන්න පුළුවන්. ඒ මොකද බොහෝ අවස්ථාවල් වල අපිට එනවා ගොඩක් ගැටීමක් නැති එකක්. අපි ඒකයි කරනවා. දෙකක් තියෙනවා ගැටීමක් තියෙන. අපි බලනකොට මේ බෝන කියන එක අපි ඕම් බැහැර කරා කියමු. ඒ මොකද බෝනෝ කියන්නේ රසයි හොඳයි කියන්න ගන්නව පුද්ගලයෙකුට. ඕන පෙර්සෝන මෝල්ට බෝන. ඕන පෙර්සෝන මෝල්ට බෝන. ගොඩාක් හොඳ කෙනෙක්. නමුත් රසයි එක්ක ඕනම දෙයක් මෝල්ට බෝන මෝල්ට බේන කියන්නේ මෝල්ට බෙල්ලෝ. එතකොට මේ තුන අතර ප්‍රශ්නය අපිට තියෙන්නේ. බෙල්ලෝ කියන්නේ ලස්සනයි කියන්න විතරමනේ. බෙල්ලෝ කියන්නේ ලස්සනයි කියන්න විතරමයි. එතකොට බේන කියන්නේ හොඳයි. එතකොට හොඳට බලන්න. Questo vestito කියන්නේ මේ ඇඳුම. පුරුෂ ලිංග ඒක වචනයි. ඔබට කියන්නේ හරි. එතකොට ස්ථාව ඔබ වෙනුවෙන් හරියට හරි. ප්‍රෝප්‍රියෝ හරියට හරි. මොකද්ද හරියට හරි? Questo vestito ti sta proprio bene. සාමාන්‍යයෙන් අපි කියන්නේ ti sta proprio bene. හොඳට බලන්න. හොඳට බලන්න. අපි මොකද්ද ගන්නෙ? බේනි ගන්නවද බෙල්ල ලස්සනයි ගන්නවද රසයි ගන්නවද? ඇඳුමක් දැන් ඔයාලා මං හිතනවා තෝරන්න ඇති. මම මෙතෙක් වෙලා ඔයාලට තෝරන්න ඉඩ දුන්නේ නැහැ. දැන් දුන්නා. අපි මේක තෝරනවා. ඒ මොකද ඒක තමයි බොහෝ දුරට ආයි බෙල්ල ප්‍රොප්‍රියෝ බෙල්ල කියන්නේ Questo vestito ti sta proprio bello. ඒක කියන්නේ Questo vestito ti sta proprio bene. ඔයාට හරියට තියෙනවා. ලස්සනට තියෙනවා. හොඳට තියෙනවා. ඔයාට හරියට ලස්සන කියලා කියනවට වඩා මම කියන්නේ මේ දෙක අතර ප්‍රශ්නයක් එනවා. බෝන එක සම්පූර්ණයෙන් බැහැර කරනවා. එතකොට ওই දෙකෙන් එක ගන්නකොට එක තමයි අපිට ගොඩාක් ගැළපෙන්නේ. In trattoria. Di solito. Uno si spende poco. In trattoria di solito කියන තැනට එනකන් අපිට එකයි. Si spende කියනවද? Ci කියනවද? Si කියනවද? Spende poco කියන එකත් එහෙමම තියෙනවා. Spende poco. Uno si spende poco. කෙනෙක් එකක් වෙනුවෙන් වැය කරනවා.
සී ස්පෙන්ද පෝකෝ. එතකොට ඌනෝ සී ස්පෙන්ද පෝකෝ. පුද්ගලයෙක් කෙනෙක් වැය කරයි පොඩ්ඩා. චී සී ස්පෙන්ද පෝකෝ අපිට පොඩ්ඩක් වැය වෙන. සී ස්පෙන්ද පෝකෝ. සී ස්පෙන්ද පෝකෝ. අපි එතකොට මේ තුනෙන් මොකද්ද ගන්නෙ? බොහෝ දුරට චීසී ස්පෙන්ද පෝකෝ කියලත් ගන්නවා. නමුත් ඉන් ත්‍රත්තෝරිය දි සෝලිතෝ සී ස්පෙන්ද පෝකෝ කියන එක තමා වඩාත් හොඳ. මේක වඩාත් හොඳයි. ඒ තුන අතරෙන් වඩාත් හොඳයි. ඒ දිෆීචිලේ ගොඩක් අමාරුයි. බෙයි ගොඩක් අමාරු. දෙචී දෙරේ කොසි තීරණය කරන්නට මෙහෙම අපි කියනවා. මොකක් හරි අපෙන් කවුරු හරි අහනවා. අහනකොට අපි කියනවා, අම්මෝ මෙහෙම තීරණය කරන්න බෑ. මේක හිතන්න ඕනේ, බලන්න ඕනේ, හොයන්න ඕනේ. හිතන්න ඕනේ, බලන්න ඕනේ, හොයන්න ඕනේ කියන ඒවා ටික කියනවානේ. එතකොට දිෆීචිලේ දෙති දෙචි දරේ කොසි. එවෙයි අමාරු තීරණය කරන්නට මේ විදිහට. ආයි දුවේ පියේදි, සූ දුවේ පියේදි, සුයි පියේදි. මේ තුනෙන් කෝකද ගන්න? ආයි දුවේ පියේදි. ආයි කියන්නේ ආ කියන්නට ඊ ගත්තහම සමානයි ආයි. ආ කියන්නට ඊ දුවේ පියේදි. දෙපා වලට. දෙපා වලට පළවෙනි එක. දෙපා මත සූ දුවේ පියේදි කියන්නේ දෙපා මත. දෙපා මත. දිෆිචිලේ දෙචි දරේ සුයි කොසි සුයි පියේදි. ඒ කියන්නේ දෙපා මත. හැබැයි දුවේ කියන එක කියලා නැහැ. දුවේ කියන එක කියලා නැහැ. දුවේ කියන එක කියලා නැහැ. එතකොට මේ තුන අතර තියෙන වෙනස මොකද්ද? මොකද්ද අපි ගන්නෙ? අපිට ගන්න පුළුවන් සුයි පියේදි. ගොඩව වෙලාවට සු දුවේ පියේදි. අර උඩේක නම් අපිට බැහැර කරන්න පුළුවන්. උඩේක බැහැර කරන්න පුළුවන්. සු දුවේ පියේදි ගන්නවද? දුවේ පියේදි කියන එක ගන්නෑ. පියේදි කිව්වහම දෙපා වලට විතරක් කියන්නේ. ඊ පියේදි දෙපා. ඒ කියන්නෙම දෙපා කියන්න ඊ පියේදි. එතකොට ආයි දුවේ පියේදි දෙපා කියන්න ගන්න ඕනේ නැහැ. දැන් අපි කියනවා ඊ මියේයි පියේදි මගේ දෙපා. ඊ තුවෝයි පියේදි. එතකොට මියෝ තුවෝ. මියෝ තුවෝ. මියේයි ගත්තේ පියේදි නිසා. බහුවචන. එතකොට මෙතන සුයි සූ ධන ඊ සුයි පියේදි. සූ ධන ඊ සමානයි සුයි. සූ කියන්නේ මත. මත. මෙතන සූ තියෙනවානේ මත කියන්න. දුව පියේදි දෙපා කියන්න එතන ගන්නවා කියලා හිතනවා දුවේ කියන එක ඕනේ කියලා. එතකොට සුයි පියේදි කිව්වහම දෙපා මත කියන එක එතන තියෙනවා. මොකද මෙතන ඊ එකතු වෙලා තියෙනවා. ඊ පියේදි වල ඊ. සූ කියන්නේ මත. එතකොට ආයි කියන්නේ කකුල් දෙකට. දැන් එතකොට දිෆිචිලේ තීරණය කිරීමට මේ විදිහට කකුල් දෙකට. ඒ අපි එහෙම ගත්තට ඒගොල්ලන්ගේ කෙටි යෙදුමක් විදිහට මේක යනවා. කියන විදිහක් විදිහට යනවා. ඉතින් එතකොට හොඳට දැනගෙන ඉන්න ඕනේ. difficile decidere così sui piedi. ඒගොල්ල කියන නිකම් මේ කකුල් දෙකේ තියාගෙන ඒක අර කෙටි යෙදුමක්. නිකන් හිතගෙන මේවා තීරණය කරන්න බෑ කියන වගේ. කකුල් මත. ඒ කියන්නේ මේකට කතා කරන්න ඕනේ, තැනක් ඕනේ, අන්න ඒ වගේ අදහසක්. sui piedi කියන්නේ
දෙපා මත. දෙපා මත කියන්නේ හිටගෙන. දෙපා මත කියන්නේ කනේ දැන් මම ඉන්නේ සුවිපියේදී. හිටගෙන කකුල් දෙකෙන් කියන අදහස වුණාට දෙපා මත. දෙපා මත කියන්නේ හිටගෙන. හිටගෙන කතාවකට දෙයක් තීරණය කරන්න හරි අමාරුයිලු. වාඩි වෙලා ඒකට ලෑස්ති වෙලා අපි තීරණය කරන්න ඕනේ මොනවද කියලා. ඉතින් එතකොට අපිට මොකද්ද මෙතනින් ගන්න ඕනේ? දූවේ කියන්නේ දෙක. පියේදි කියන්නේ දෙක. දෙපා. එහෙම දූවේ පියේදි කියන්නේ නැහැ. පියේදි කියන්නේම දෙපා. කකුල් දෙක. පියේ දේ පියේදි. එතකොට මෙතන ඊ කියන එක අරගෙන නැහැ. එතකොට අපිට බොහෝ දුරට දූවේ පියේදි කියනකොට මේ දෙක කියන්න ඕනේ නැති නිසා මෙතන සූ කියන්නේ මත කියන්න තියෙනවා. ඊ කියන එක EPAD තියෙනවා. EPAD කියන්නේ දෙපානේ. EPAD දෙපා. එතකොට දෙපා එක්ක මේක ආපුහම SUIPAD මේක අපිට නිවැරදි පිළිතුරු විදිහට ගන්න පුළුවන්. ඒ හේතුව ඔය මගේ මතය මන්දරණ මතය තමයි ඒගොල්ලෝ කොහෙවත් විස්තර කරලා නැහැ මේක මෙහෙම වෙන්න ඕනේ මෙහෙම කියලා. අපි තීරණය කරන්න ඕනේ. එතකොට ඒගොල්ලෝ හරිද වැරදිද කියලා ඒගොල්ලෝ දාන්න ඕනේ. මම දැන් ඔයාලට පැහැදිලි කරනවා මට දැනෙන ආකාරයට. මට ඒගොල්ලෝ පැහැදිලි කරලා දීලා නෙමෙයි මේ. මට දැනෙන ආකාරයට නිවැරදි කියලා මම ඔයාලට පැහැදිලි කරනවා. ඒකයි මෙතනින් කරන්නේ. එතකොට මේ සූ කියන්නේ උඩ කියන්න මත කියන්න පළවෙනි එක ඒක නැහැ. ආ කියලා ට තියෙන්නේ. එතකොට මේක දෙපා මත සාමාන්‍යයෙන් කියන්නේ හිටගෙන. පෙර්කේ සුයිපියේදි කියනවා. එහෙම අනිවා අපි හිටගෙන මොන හරි කතා කරද්දී පෙර්කේ සුයිපියේදි. අපි එදි කියන්නේ. අපි එදි කියන්නේ යනවට. එතකොට මෙතන IPAD කියනකොට ඇවිදගෙන යනවට කියනවා. වාදෝ අපි එදි. වාදෝ අපි එදි. යනවා ඇවිදගෙන. එතකොට මෙතන කියන්නේ සූ කියන්නේ මත, EPAD කියන්නේ දෙපා. එතකොට SUIPAD මගේ පැහැදිලි කිරීම මේක. මන් දරන මතය. මාර්චෙල්ලා non pensa che al matrimonio. මාර්චෙල්ලා non pensa. මාර්චෙල්ලා මොකුත් හිතන්නේ නැහැ. Che al matrimonio. matrimonio කියන්නේ මොකද්ද? il matrimonio විවාහය il matrimonio ආ කියන එක තියෙනවා. එතකොට මෙතන ධන ආ il al හැදිලා තියෙන්නේ. මම ඔයාලට හැම තිස්සෙම ප්‍රෙපොසිසියෝනේ ආර්ටිකුලාතික පෙන්වන්න උත්සාහ කරනවා. ප්‍රෙපොසිසියෝනේ ආර්ටිකුලාතික පෙන්වන්න උත්සාහ කරන්නේ ඔයාලට ඒ මොකද මේ ඒව චුට්ටක් අතහරි වගේ අමතක කරන් යයි වගේ දැනෙනවා මට. හිතෙනවා මට ඒක ඒක අපිටත් වෙන දේ අපිට අමාරුම වුණෙත් ඒකමයි. ඉතින් ඒක නිසා ඔගොල්ලෝ මේක හොඳට මතක තියාගන්න මේක දැක්ක ගමන් අල් මොකද සුයි ඇයියේ අන්න ඒ වගේ අයි මෙතනත් මම පෙන්නවා ආ දන ඊ කියලා. එතකොට මෙතන ආ දන ඉල් ආ කියන්නේ ට ඉල් මැට්‍රිමෝනියෝ විවාහය. ඒතර මාර්චෙල්ලා non pensa හිතන්නේ නැහැ කේ අල් මැට්‍රිමෝනියෝ විවාහය ඇරෙන්නට. විවාහය ගැන විතරයි යා මේ වෙලාවේ හිතන්නේ. විවාහය ඇරෙන්න මොකුත් හිතන්නේ නැහැ. ඒතර මගුල් ගෙදර ගැන විතරයි හිතන්නේ. මගුල් ගෙදර කොහොමද කරන්නේ මොනවද කරන්නේ ඒවා විතරයි යා හිතන්නේ. එතකොට si sposerà anche domani. Si sposerebbe anche domani. Si sposa anche domani. A sposare verb එක. A sposare. විවාහ වෙනවා. A sposa. අපි ආරේ අයින් කරලා ආ එකතු කරා. ආරේ අයින් කරා අස්පොසාරේ. එතකොට ආරේ අයින් කරලා ආ එකතු කරා අපි කියනවා එතකොට ස්පෝසා. එතකොට මෙතන සී ස්පෝසා. සී ස්පෝසා විවාහ වෙයි. විවාහ වෙයි. එතකොට ෆියුචර් නෙමේ වර්තමානයෙන් කියනවා. සී ස්පෝසා සාමාන්‍යයෙන් ඒගොල්ලෝ සී ස්පෝසා කියලා කියනවා. ප්‍රපෝකු සී ස්පෝසා.
තව ටික දවසකින් විවාහ වෙයි කියනත් ප්‍රසන්ට් ටෙන්ස් භාවිතා කරනවා. භාවිතා කරනවා. සී ස්පොසේ රෙබ්බේ අංකේ දොමානි. සී ස්පොසේ රෙබ්බේ විවාහ වනු ඇත. විවාහ වනු ඇත. එතකොට ඒක කොන්දිසියෝනාලේ වලින් තියෙන්නේ. මේක කොන්දිසියෝනාලේ ප්‍රසෙන්තේ වලින් තියෙන්නේ. එතකොට විවාහ වනු ඇත. වෙයි ඉදිරියේදී වෙයි. එතකොට සී අස්පොසෙරා මේක ෆුතූරෝ වර්බ් එක ස්පොසාරේ ආරේ අයින් කරලා ඇය හින්දා එරෝ එරායි එරායි රේමෝ එරේතේ එරන්නෝ එකතු වෙනවනේ එරෝ එරායි එරා මෙතන එරා එකතු වෙලා ඇයි මර්චෙල්ලානේ මර්චෙල්ලා හින්දා සී ස්පොසෙරා අංකේ දොමානි හෙටත් හෙටත් සීස පොසේ රෙබ්බෙ අංකෙ දොමානි විය හැකී හෙටත් සීස් පෝස අංකෙ දොමානි හෙට විවාහවෙන්ඩත් හෙට විවාහවෙන්ඩත් පුළුවන් පුළුවන් කියලා නෑ මේකේ සීස් පෝසා විවාහ වේවි විවාහ වේවි හෙටත් ඒ කියන්නේ දැන් මේ තුනේම දොමානි දොමානි දොමානිනේ අංකේ දොමානි අංකේ දොමානි අංකේ දොමානි. එතකොට ඒක නිවැරදි කරන්න යන්න අපිට දෙයක් නැහැ. හෙටත් හෙටත් හෙටත්. අංක කියන්නේ ඔත්නේ. එතකොට හෙටත් 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 කතාව එතන තියෙනවා. එතකොට අපි මේකෙන් වඩා නිවැරදි කියලා තෝරගන්නේ මොකද්ද? වඩාත් නිවැරදි එක. වඩාත් නිවැරදි. අපිට ගන්න පුළුවන් විවාහ වනු ඇත කියන එක කොන්දිසියෝනාල ප්‍රසෙන්ත වලින් සීස් පොසේ රෙබ්බේ අංකේ දොමානි සීස් පොසෙරා අංකේ දොමානි සීස් පොස අංකේ දොමානි පොසේ රෙබ්බේ විය හැකි තාම වෙලා නැහැ ඉතින් ඒක නිසා හිතන්නේ විවාහය ගැන හෙට උනත් අපි කියන හෙට උනත් බඳින්න ලෑස්ති. හෙට උනත් විවාහ විය හැකි. ඒ කියන්නේ එයා හිතන්නේ ඒ ගැන. ඉතින් අපිට ඒ නිසා බොහෝ දුරට මගේ නිගමනය සීස් පොසේ රෙබ්බේ අංකේ දොමානි. කොන්දිසියෝනාලේ ප්‍රසෙන්ති වලින් අපිට පුළුවන් බොහෝ දුරට ඒක ගන්න. ඊට පස්සේ කොනොස්කෝ ෆ්‍රාන්කෝ ද මෝල්ති අන්නි. කොනොස්කෝ ප්‍රාංකෝ දා මෝල්ති අන්නේ. කොනොස්කෝ ප්‍රාංකෝ කියන්නේ අඳුනමි වර්බ් එක කොනෝෂෙරේ. කොනෝෂෙරේ. මං ඔයාලට හැමතිස්සෙම වර්බ් එක දෙන්නේ ඒක ඉගෙන ගන්න. කොනෝෂෙරේ අඳුනනවා අඳුන ගන්නවා. එතකොට ප්‍රාංකෝ. හරිද? කොනොස්කෝ ප්‍රාංකෝ. කොනොසරේ ආරේ අයින් කරලා ඕ එකතු කරගන්නවා කොනොස්කෝ ෆ්‍රාන්කෝ දා මෝල්ති පෙර් මෝල්ති දා මෝල්ති හැබැයි දා මෝල්ති යන්නේ දෙකක් තියෙනවා පෙර් මෝල්ති යන්නේ එකක් තියෙනවා නමුත් මෙතන වෙනස් වෙනවානේ කොනොස්කෝ ෆ්‍රාන්කෝ එතකොට මේ දෙකෙන් එකක් තෝරනවා කියමුකෝ කොනොස්කෝ ෆ්‍රාන්කෝ කොනොස්කෝ ප්‍රාංකෝ හැබැයි කොනොස්කෝ ප්‍රාංකෝ දා කොනොස්කෝ ප්‍රාංකෝ පෙර දෙකෙන් කෝකද කොනොස්කෝ ප්‍රාංකෝ දා මෝල්තිද කොනොස්කෝ ප්‍රාංකෝ පෙර මෝල්තිද ඕ කොනොෂූතෝ ප්‍රාංකෝ දා මෝල්ති අන්නි දැන් හොඳට බලන්න දා මෝල්ති අන්නි කියලා කිව්වොත් සිට ගොඩාක් අවුරුදු. එතකොට කොනොස්කෝ කියන්න පුළුවන්ද? මං ඒකයි මෙතන වර්බ් එක පෙන්වුවේ. කොනොෂෙරේ. කොනොෂෙරේ මුල් ස්වරූපය. ඕ එකතු කරලා කොනොස්කෝ හැදුනොත් වර්තමාන කාලය ප්‍රසෙන්තේ. ප්‍රසෙන්තේ. කොනොස්කෝ කියලා ගත්තොත් ප්‍රසෙන්තේ. එතකොට කොනොස්කෝ කියන්නේ අඳුනමි. අඳුනමි කියන්න බැරිද අපිට? අඳුනමි ප්‍රාංකව සිට අවුරුදු බොහෝ. බොහෝ කාලයක් ඉඳන් මං අඳුනනවා තාමත් අඳුනනවා එතකොට අඳුරලා ඉවර නැහැ
කොනොස්කෝ අඳුරනවා. දොට කොනොස්කෝ ප්‍රාංකෝ පෙර්මෝල්ති යන්නේ. පෙර්මෝල්ති යන්නේ කියනකොට පෙර් දන්න ඔයාලා සඳහා වගේ එම නිසා එහෙ ඉන්නේ ඒ වගේ දේවල් පෙර් එකත් එක්ක එනවා කියලා. එතකොට අපි මොකද්ද ගන්නේ? ඕ කොනො ශූතෝ ෆ්‍රාංකො දා මෝල්ති යන්නේ. ඕ කොනො ශූතෝ මම අඳුනගත්තා. මම අඳුනගත්තා. මම අඳුනගත්තා ෆ්‍රාංකෝ සිට බොහෝ අන්නේ. එතකොට අඳුරගත්තා. අඳුරගෙන ඒක ක්‍රියාවලිය ඉවරයි. සිට බොහෝ අවුරුදු ගාණක් සිට මං එයාව දන්නවා කියලා අපි කියනවානේ. අපෝ අවුරුදු ගාණක් සිට ඉඳලා මං දන්නේ ආව. දැනගත්තා යාව කියනවට වඩා දන්නවා කියන එක අපි කියනවානේ. එයාව දන්නේ මං අවුරුදු ගාණක් තිස්සේ. මං චූටි කාලේ ඉඳන් එයාව දන්නේ. අපි එහෙම කියනවානේ. අපි කියන්නේ නැහැ. ඒක ඉවරයි. එහෙම කියන්නේ නැහැ. අපි කියන්නේ දන්නවා. ඒක අකණ්ඩ වෙන්න පුළුවන්. ඒක වර්තමානයේ දන්නවා. හැබැයි බොහෝ කාලයක සිට. සිට. එතකොට අපිට මේකට වඩා බොහෝ දුරට කොනොස්කෝ. කොනොස්කෝ ෆ්‍රාංකෝ අඳුනමි ෆ්‍රාංකෝව සිට බොහෝ අවුරුදු. මෝ ගොඩාක් අවුරුදු. කොනොෂූතෝ කියන එක වැරදි කියනව නෙමෙයි. අවුරුදු ගානක සිට යාව අඳුර ගත්තේ කියන්න බැරි නැහැ. අඳුර ගත්තේ කියලා කියන්න බැරි නැහැ. කවුරු හරි කෙනෙක් අහනවා ඔයා දන්නවද කියලා නමක් කියන. ඔහු මං යාව ගොඩක් කල් ඉඳන් දන්නේ. දන්නේ. දැනගත්තේ කියන අවස්ථාවලුත් අපිට නැත්තේ නෙවෙයි. එයා ගැන මං ඒ කාලෙම දන්නවනේ. දන්නවන්නේ. හිතන්නකෝ ඒක අපි වර්තමානයටත් ඇදගෙන එනවනේ. එතකොට අපිට බොහෝ දුරට කොනොස්කෝ කියන එක වඩා හොඳ වෙයිනේ. අඳුනගත්තා නෙමේ අඳුනනවා. තේරුණාද? මං හිතනවා ඔයාලට පැහැදිලි කියලා ඒ වෙනස. අඳුනා ගැනීම අපි ඒක ඉදිරියට ගෙනියනවා. Quando è suonato il telefono ho dormito ancora. Quando suonava il telefono ho dormito ancora. Quando è suonato il telefono dormivo ancora. Dem balande meka kohomada kiyala. Quando è suonato ඒක නාද වුණා. ඒක දුරකථනය නාද වුණා. ටෙලිෆෝනෝ දන්නවනේ දුරකථනය කියලා. දුරකථනය නාද වුණා. නාද වෙන විට. දුරකථනය නාද වෙන විට ඕ දොර්මීතෝ අංකෝරා. තවමත් මම නිදාගෙන හිටියේ. ඒ වෙන කොටත් මම නිදි. ෆෝන් එක රිං වෙන කොටත් මම නිදි. ඕ දොර්මීතෝ අංකෝරා. එතකොට හැම තැනම දොර්මීතෝ දෙකයි. හැබැයි ඒ දෙක දොර්මීතෝ දෙකම සමාන වුණාට මෙතන ඒ සොනාතු. සොනාවා. මෙතන සොනාවා එනකොට දොර්මීවා සොනාතෝ. දැන් බලන්න ඕගොල්ලෝ දන්නවා මේගොල්ලෝ සැරෙන් සැරේ අඩුම තරම වාක්‍ය පහක් එනකොට වාක්‍ය පහක් එද්දි දෙකක්වත් දානවා අර පස්සාතු ප්‍රොස්සිමෝ එකයි ඉම්පර්ෆෙක්ටෝ එකයි අතර ඒකේ වෙනස බලාගන්න අපිට මං දන්නේ නැහැ ඒක පෙන්වන්න අපිට මේක දානවද කියලා වෙන්න පුළුවන්. නමුත් අපි ඒකෙන් උත්සාහ කරන්න ඕනේ අපේ ප්‍රයෝජනය. අපේ ප්‍රයෝජනය. මොකද්ද අපේ ප්‍රයෝජනය? මේක. මොකද්ද? සොනාරේ කියන්නේ බෙල් එක දිගටම කරන වැඩකුත් නෙවෙයි. නොකර තියෙන්නේ නැහැ. වෙලාවට බෙල් කළා නතර වුණා.
ඒ සොනාරක යදි මේක දැන් ටෙලිෆෝන් එකනේ. ටෙලිෆෝන් එක දිගටම රිංස් යන්න පුළුවන්. රිං කරලා නවත්තන එකක් නෙමේ. එක පාට කරලා නවත්තන්නේ. එතකොට අපිට බොහෝ විට පුළුවන් ගණ්ඩ ඒක ඉම්පර්ෆෙක්ට් වලින් ටෙලිෆෝනෝ එක රිං වෙනවා කියන එක දිගටම යන්න පුළුවන්. අඛණ්ඩව වෙන්න පුළුවන්. රිපෙතූත වෙන්න පුළුවන්. නැවත නැවතත් ඒක කරන එකක් වෙන්න පුළුවන්. නැවත කරන ක්‍රියාවක් වෙන්න පුළුවන්. එතකොට අපිට සොනාරේ කියන එක සුවනාරේ සුවනාරේ verb එක සුවනාරේ සුවනාරේ නාද කරනවා. මොකද්ද නාද කරන්නේ? ඔක ස්කුවිල්ලාර කියලාත් ඒගොල්ලෝ කියනවා. සොනාරේ ඉල් ටෙලිෆෝනෝ. ආරේ අයින් කරා, ආතෝ එකතු කරලා සොනාතෝ කිව්වා. ඒ සොනාතෝ. එයා තනියමමනේ රින්ග්ස් යන්නේ. ඒකෙ හින්දා එස්සරේ ගණේට දාලා තියෙනවා. එතකොට සොනාතෝ. ආරේ අයින් කරා. හැබැයි සොනාවා. ආරේ අයින් කරලා ආවා එකතු කරලා තියෙනවා. මොකද සොනාරේ ආරෙන් ඉවර වෙන ක්‍රියාපදයක්නේ. මේක ආරෙන් ඉවර වෙන ක්‍රියාපදයක්. ආරෙන් ඉවර වෙන ක්‍රියාපදයක් ආවා දාන්නේ ටෙලිෆෝනෝ නිසා. ඒ යන්නේ ඒක නිසා. එතකොට සොනාවා ඉල් ටෙලිෆෝනෝ. ඕ දොර්මීතෝ අංකෝරා කියන එකයි දොර්මීවෝ අංකෝරා කියන එකයි. දොර්මීර කියන එක නිදියනවා, ඉවර වෙනවා. ඒ ක්‍රියාවලිය ආය කරනවා. ඒකත් රිපෙතූතා. එතකොට අපිට ඒකත් දොර්මීවෝ දොර්මීවෝ ඒකත් ගන්න පුළුවන්. මොකද ඒක නැවත නැවතත් වෙනවා. ඉතින් ඉම්පර්ෆෙක්ට් වලට දොර්මීවෝ තියන්නත් පුළුවන්. සොනාරේ ටෙලිෆෝනෝ එකක් තියන්න පුළුවන්. එතකොට හැබැයි ඒ අතරින් හැම වෙලාවෙම තියෙන දෙක දෙකෙන් තියලා තියෙන්නේ. එකෙන්ම තියලා නැහැ. බලන්න හොඳට. එතකොට අපි ගත්තොත් වඩා හොඳයි ඒ සොනාතෝ. ඉල් ටෙලිෆෝනෝ දොර්මීවෝ අංකෝරා. දොර්මීවෝ අංකෝරා. දැන් පොඩි ප්‍රශ්නයක් මේක තෝරා ගැනීම. දෙකම නැවත නැවත රිපීට් වෙන්න පුළුවන්. ඒක දිගින් දිගටම වෙන්නත් පුළුවන්. අඛණ්ඩව යන්නත් පුළුවන්. ඒක එකපාරක් වුණා ආයෙ වෙන්නේ නෑ, වෙන්නේ නෑ. ෆිනීත කිව්ස වෙන එකක් නෙමෙයි. දොර්මීද කියන එකත් මම නිදියන්න පුළුවන්. ආයෙම ආයෙමත් නිදියන්න පුළුවන්. කෝල් එක ආවත් මට ආයෙ නිදියන්න පුළුවන්. එතකොට ඒක අපිට දොර්මී වෝ වලින් ගන්නත් පුළුවන්. ඒ සොනාතෝ ඉල් ටෙලිෆෝනෝ දොර්මී වෝ අංකෝරා කියලා ගන්නත් පුළුවන්. අපි මොකද්ද ඕකෙන් ගන්නෙ? මොකද්ද ගන්නෙ? හොඳට බලන්න. කොන්ඩෝ මම හිතනවා බොහෝ දුරට මේ දෙක අතර දෝලනයක් තියෙනවා. මම හැමතිස්සම කියනවනේ ඔයාලට, දෙකක් තියෙනවා බොහෝ දුරට සමානයි. සොනා වයිල් ටෙලිෆෝනෝ වෙන්නත් පුළුවන්. අරක බලන්න ඕනේ. රිපෙතූතද? නැවත නැවත කරන්න පුළුවන් එකක්ද ඒක? සිද්ධ වෙන්න පුළුවන් ක්‍රියාවලියක්ද? එකපාරක් ඒක කරලා ඉවර වෙන ක්‍රියාවලියක්ද? එතකොට අපි දොර්මී රේකේ දොර්මී වෝ කියන්නේ ආයම පාරක් නිදියන්න පුළුවන්නේ. එතකොට ඒක නැවතත් වෙන්න පුළුවන්. ඒක රිපෙතූත වෙන්න පුළුවන්. එතකොට අපිට බොහෝ දුරට මේක හරි කියලා තීරණය කරන්න පුළුවන්. ඒක බොහෝ දුරට හරියන්න පුළුවන්. අර සුවනාවා බලන්න මේ ක්‍රියාවලියන් දෙකම ටෙලිෆෝන් එක රින් වෙන එකත් සැරෙන් සැරේ වෙන්න පුළුවන්. හැබැයි ඒක රින් ගියා නතර වුණා. එෆිනීතු කිව්සු. දොර්මීර එකත් නිදිය ගත්තා, නැගිට්ටා. එතකොට මාර ගැටලුවක මේ දෙක යන්නේ. හොඳට හිතන්න. හොඳට හිතන්න ඕන එකක් ඒක. මම හිතනවා දෙකම අර ක්‍රියාවලියල් දෙක ටෙලිෆෝන් එක රින් වෙනවා කියන එකත් සැරෙන් සැරේ වෙන්න පුළුවන්. නිදියන කියන එකත් කාට වුණත් දවල්ට නිදියන්න පුළුවන්, උදේට නිදියන්න පුළුවන්, රෑට නිදියන්න පුළුවන්, හැරලා ඉන්නත් පුළුවන්නේ. එතකොට නිදියන එකත්
රිපෙතූත ආයම ආයම වෙනවා. එතකොට අපිට ඒක ඉම්පර්ෆෙක්ට් වලින් ගන්න පුළුවන්. දොර්මීරේකත් සොනාරේකත් එහෙමයි. නමුත් එහෙම ඒගොල්ලෝ දීලා නැහැ. එකක් පස්සාතු ප්‍රොස්සිමෝ වලින් මේක සොනාරේක එස්සරේ ගණේට දාලා පස්සාතු ප්‍රොස්සිමෝ වලින් දියා දෙනවා. අරක ඉම්පර්ෆෙක්ට් වලින් තියෙනවා. එතකොට අපි C එක තෝරගන්නවා. වඩා නිවැරදි වෙයි කියලා හිතලා ඒක තෝරගන්න. Si veste divertite. Sorry. Si siete, vi siete divertite, ragazze. Vi siete divertito, ragazze. දැන් මෙතනදි ක්‍රියාපද තියෙන්නේ. දැන් අර වගේ තැන්වලදී ඒක දෙනවා සංසන්දනාත්මකව බලන්න. මේක බලන්න, හොඳට බලන්න. ක්‍රියාපද කොහොමද ගොඩ නැගෙන විදිහ? විසියේත ඔයාලා වි අවේත කියන්නේ මං කිව්වා එකක් දෙනවා අපිට බැහැර කරන්නම එකක් වි අවේත කියන්නේ විසියේත එතකොට විසියේත දිවර්තීතේ දිවර්තීතෝ රගස්සේ තුනේම යන්නේ ගැහන් ළමයිනේ ගැහන් ළමයිනේ රගස්සේ ඔක්කොම ගැහන් ළමයිනේ අවේත ගන්න නැත්තේ දිවර්තීර කියන්නේ තමා තමයිනේ සතුටු වෙන්නේ දිවර්තීර කියන්නේ විනෝද වෙනවා සතුටු වෙනවා විනෝද වෙනවා සතුටු වෙනවා. එතකොට විනෝද වෙනවා සතුටු වෙනවා කියන ක්‍රියාව විනෝද වෙනවා සතුටු වෙනවා කියන එක හොඳට බලන්න. විනෝද වෙනවා සතුටු වෙනවායි කියන ක්‍රියාවලිය තමා තමාට කරගන්න ක්‍රියාවලියක්. අපිව දුකටපත් කරගන්න පුළුවන්, අපිව සතුටටපත් කරන්න පුළුවන්. අපිව දුකටපත් කරන්නත් පුළුවන්, අපිව සතුටටපත් කරන්නත් පුළුවන්. එතකොට එස්රේ ගණේට මේක වැටෙන්නේ. ඒ ක්‍රියාවලිය එළියට එනකොට මම නටන්න පුළුවන්, මම ගයන්න පුළුවන්, වයන්න පුළුවන් ඕන විදිහක් වෙයි. එතකොට ඒක ක්‍රියාකාරී ක්‍රියාවක් බවට පත් වෙනවා. අභ්‍යන්තරව දැනෙන දෙයක් ක්‍රියාකාරී වෙන්න පුළුවන්, බාහිර කිසිවක් නැතුව මට වෙන්න පුළුවන්. හින්ද අපි එස්සරි ගණේට ඒක ගන්නවා. දිවර්තීරේ විනෝද වෙනවා සතුටු වෙනවා. එතකොට එතකොට බලන්න දැන් විසියේතේ වි අවේත කියන්න බෑනේ එස්සරි ගණේට නම් එන්නේ. මේක වැරදි. අපි එතෙන්ට නවත්වනවා. එතකොට විසියේතේ ඔයාලා විනෝද වෙත රගසේ ගන්නවද දිවර්තීතේ ගන්නවද? රගස්සේක අපිට ගන්නම වෙනවා. මොකද රගස්සෙමයි තියෙන්නේ. එතකොට බලන්න මේකද ගන්නේ මේකද ගන්න. විසියේතේ ඔයාලා 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 ගන්නකොට හැබැයි රගස්සෙත් ඉන්නවා. එතකොට මොකද්ද ගන්න? දිවර්තීතෝ ගන්න පුළුවන්ද? ගන්න. විසියේතේ දිවර්තීතෝ කියන්න බෑ. එහෙනම් අපි අනිවාර්යයෙන්ම මේක ගන්න ඕනේ. හේතුව දිවර්තීතේ සියේතේ දිවර්තීතේ සියේතේ දිවර්තීතේ. එතකොට අපි අනිවාර්යෙන් ඒක ගන්නවා. මං හිතනවා ඔයාලට ඒක පැහැදිලියි කියලා. මේ පුංචි පුංචි දේවල්. දැන් මේකෙ මෙතන ප්‍රශ්න හින්දා, මේකෙ මෙතන ප්‍රශ්න හින්දා මේක නම් තුනම එකයි. Quanti anni hai Franco? Quanti anni hai Franco? කොපමණ අවුරුදු ඔබට තිබේද Franco? කොපමණ අවුරුදු ඔයාට වයස කීයද? අපි සිංහල වලින් කිව්වොත් ඔයාට වයස කීයද? කොපමණ අවුරුදු ඔබට තිබේද කියලා ඉවලා ෆ්‍රාන්කෝ කියලා නමක් කියනවා. ඔයාට වයස කීයද? ෆ්‍රාන්කෝ. Quanto sei vecchio? ඔයා කොච්චර වයසයිද? එහෙම කියන්නේ නෑ. අපි බැහැර කරනවා ගුවන් එක. Quanto sei vecchio කියලා අහන්නේ. එහෙම කියන්නේ අම්මෝ ඔයා වයසයිනේ. Quanto sei vecchio? Franco.
ඔයා කොච්චර වයසයිද ප්‍රාංකෝ? එහෙම මිනිසුන්ට බොන්ට කියනවද? නැහැ. කොන්ඩෝ ආයි නාතු. අම්මෝ ඒකත් ආයි කියනවද? වර්බ් එක නාෂරේ. 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 වර්බ් එක නාෂරේ. ඒක නාතු. නාතෝ බවට පත් වෙනවා. ඒක ඉරෙගියුල වර්බ් එකක්. මේ ප්‍රසන්ට් ටෙන්ස් සෝරි ඉන්ෆිනීතෝ මුල් ස්වරූපය. ඒක පස්සාතෝ. ඒකට අපි පස්සාතු ප්‍රොස්සිමෝ කියන්නේ. පාර්ටිසිපියෝ පස්සාතු. මේ තියෙන්නේ පාර්ටිසිපියෝ පස්සාතු. පාර්ටිසිපියෝ පස්සාතු මේක නාතෝ. මේ තියෙන්නේ ඉන්ෆිනීතෝ මුල් ස්වරූපය. ඉන්ෆිනීතෝ මුල් ස්වරූපය. එතකොට මේ නාතෝ නාශරේ කියන ක්‍රියාපදය එස්සරේ ගණය. එස්සරේ ගණය. ගණේ එස්සරේ. එතකොට අනිවාර්යෙන්ම නාතෝ කියන එක කිව්වොත් මෙතෙන්ට ආයි ගණ්ඩ බැහැ. ආයි ගණ්ඩ බැහැ. එහෙනම් කොන්ඩෝ සේයි. කොන්ඩෝ සේයි නාතු. කවදාද ඔබ ඉපදුනේ ෆ්‍රාන්කෝ කිව්වනම් මේ වාක්‍ය නිවැරදි වෙන්නේ මේ වාක්‍ය. මේ වාක්‍ය තුනේ නිවැරදි වාක්‍ය වෙන්නේ මෙතෙන්ට සේයි ආවනම් කොන්ඩෝ සේයි නාතු. ෆ්‍රාන්කෝ. එතකොට ඒක හරි. හැබැයි හැබැයි බලන්න දැන් මෙතන. හොඳට බලන්න. Quanto sei vecchio Franco? Ambo yage vayasa. Quanto sei vecchio a kochchera vayasa velada? Oya kochchera vayasa velada Franco? Quanti anni hai Franco? Kopamana avurudu obata tibeda? Oyata vayasa kiyeda? Oyata vayasa kiyeda? Kopamana avurudu ඔබට තිබේද? ඔයාට වයස කීයද? හොඳට බලන්න. අපි අනිවාර්යෙන් තරගයක් නැතුව අහන්නෙම කොපමණ අවුරුදු ඔබට තිබේද? එතකොට අපි කියනවා ඕ ආයෙක ඕ බවට පත් කරගන්නවා මේ ආයෙ. ඕ වෙන්ති සේ කියන එක අකුරෙන් කියනවා. අන්නි මට අවුරුදු 26යි. ඕ 26යි අන්නි. නැත්තම් මට 56යි. නැත්තම් මට 40යි. ක්වරන්ත අන්නි. ඒතොර අකුරෙන් කියන්නේ ක්වරන්ත අන්නි. ඕ ක්වරන්ත අන්නි. එතකොට ඕ 35 අන්නි. ඕ වෙන්ති අන්නි. එතකොට ප්‍රාංකෝ උත්තර දෙයි ක්වන්ති අන්නි ආයි කොහම ඕ වෙන්ති අන්නි. ඕ වෙන්ති අන්නි. මට තිබේ 20ක් අවුරුදු. එතකොට අපිට මේ තුනෙන් කෝකද හරි එක කියලා ගන්න අපිට මේක ගන්න පුළුවන් හරි උත්තරේ විදිහට. හරි උත්තරේ විදිහට ඔබ ගන්න පුළුවන්. පැහැදිලි නේ? මං ඒ ඉරි ගහපුවා ඉවත් කරා. දැන් ඔයාලට පැහැදිලි කරද්දී ඔයාලා දන්නවනේ එතන තිබුණයි කියලා විස්තරේ. ඒ ටික අයින් කරා. අපි ගත්තා ක්වන්ති අන්‍යයි ෆ්‍රාන්කෝ. කොපමණ අවුරුදු ඔබට තිබේද ෆ්‍රාන්කෝ? ඔයාට වයස කීයද? වෝල්ියෝ කම්බියාරේ පෝස්තෝ. වෝල්ියෝ කම්බියාරේ පෝස්තෝ කියන එක දිගටම ආවා. පෙර්කේ දාකුයි දාකුයි එතෙන් දෙනගනුම් ආවා. එතකොට මෙතන තමයි අපිට නොන්නේ චීනොන්.
මෙන්න මෙතන තමයි තියෙන්නේ. එතකොට වේදෝ බේනේ, වේදෝ බේනේ, තුනේම වේදෝ බේනේ. මෙතෙන්ට යනකම්ම වාක්‍ය එකයි. වෙනසක් නැහැ. ඇයි වෙනසක් නැත්තම් අපි ඒ ගැන වෙහෙසෙන්නට ඕනේ නැහැ. වෝල්යෝ කම්බියාරේ පෝස්තෝ. මට අවශ්‍යයි මාරු කරන්නට තැන. මට අවශ්‍යයි මාරු කරන්නට තැන. පෙර්කේ පෙර්කේ මොකද? දා කුයි දා කුයි සිට මෙහෙ සිට මෙහෙ. එතෙන්ට නිකන් නෝ දා කුයි චී නොන් වේදෝ බේනේ. එහෙම එකක් කවදාවත් මට ඇහිලා නැහැ. එතකොට අපි බැහැර කරගන්න පුළුවන් ඒක. මං කියන්නේ හරි නෙමෙයි, බැහැර කරගන්න පුළුවන්. නොන්නේ වේදෝ බේනේ. නොන්නේ වේදෝ බේනේ. හැබැයි මෙතන ප්‍රමාණ ගැන මොකුත් අපිට කතා කරලා නැහැ. කම්බියාරේ පෝස්තෝ පෙර්කේ දාකුයි. එතකොට නේ එක ගන්නෙ බොහෝ දුරට. නේ එක ගන්නෙ බොහෝ දුරට ප්‍රමාණ ගැන. ඉලක්කම් ගැන. නූමෙරි නූමෙරි නැත්තම් ක්වන්තිතා ගැන. තිබුණොත් තමයි අපි නේ ගන්නෙ. නමුත් ගොඩාක් වෙලාවට මට ඇහිලා තියෙන විදිහට ඒගොල්ලෝ කියනවා නොන්චි වේදෝ බේනේ, නොන්චි වේදෝ බේනේ. ඒක හොඳටම මට ෂුවර් නොන්චි වේදෝ බේනේ කියන එක ඒගොල්ලෝ කියනවා කියලා. එතකොට මෙතෙන්ට එනකන් හරි. වෝල්යෝ කම්බියාරේ පෝස්තෝ, මට අවශ්‍යයි මාරු කරන්නට තැන. පෙර්කේ මොකද? සිට මෙහි. මෙහි ඉඳලා නොන්චි වේදෝ බේනේ, මෙහි ඉඳලා හොඳට පේන්නේ නැහැ මොනවා හරි දෙයක්. ඒ කියන්නේ මෙහෙදීවත් පේන්නේ නැහැ. එහිඳ තැන මාරු කරනවා. එතකොට අනිවාර්යෙන් සී එක අපේ උත්තරේ විදිහට ගන්නවා. එතකොට මෙතන කාර්ලා දොවේව ටෙලෙෆොනාර්ලි අල්ලෙ නෝවේ. එතැන්ට එනකං ඔක්කොම හරි නේද? කාර්ලා දොවේව තෙලෙෆොනාර්ලි අල්ලෙ නෝවේ. කාර්ලා ආ දොවූතෝ තෙලෙෆොනාරේ. දොවේව තෙලෙෆොනාර්ලි දොවේව ආ දොවූතෝ තෙලෙෆොනාර්ලි මා සේ ඒ දිමෙන්ති කාතා. මාසේ නේ එහෙම නේ කියන්නේ නේ දිමෙන්ති කාතා. හැබැයි ඒක වැරදිත් නැහැ. ඒ මොකද නේ ඒ එනකොට මෙතන වවල් මෙතන වවල් ඒක කැපිලා උතෙන්ට ආව නේ කියලා ඔය නේ කියන්න පුළුවන්. මාසේ නේ දිමෙන්ති කාතා. මා මේක සේ ඒ එක ගන්න බෑ. නේ සේ මා සේ නේසේ දිමෙන්තිකාත ඒ වගේ එකක් ඇහිලා නැහැ මෙන්න මේක නිසා. එතකොට මේ අපිට තියෙන්නේ මේ දෙක අතර ප්‍රශ්නේ. එතකොට දෙකේම දොවේවා අපිට මේ වාක්‍ය ගන්න බැරි මෙතන තියෙන ප්‍රශ්නේ නිසා. මෙතනදී කාර්ලා දොවේව ටෙලිෆොනාර්ලි අල්ලේ නෝවේ. කාර්ලා දොවේව ටෙලිෆොනාර්ලි අල්ලේ නෝවේ. එතකොට අපි මෙතනින් තමා මේ දෙකේම එකයිනේ තියෙන්නේ. දැන් මේක අපි බැහැර කරගත්තාම මේක අයින් කරාම ඉවත් කරාම ඉවත් කරන්න හේතුව වන්නේ මෙතන අපි නේසේනෝින්ද. එතකොට ඒක දිමෙන්ති ආමතක කරපුවාම මෙතන කාර්ලා දොවේවා දෙකේම එකයි. ටෙලිෆොනාර්ලිත් එච්චරයි. අල්ලේ නෝවෙත් එච්චරයි. මා නේ ඒ දිමෙන්ති කාත. සෙනේ දිමෙන්ති කාතා. දෙකම දිමෙන්ති කාතත් හරි. සෙනේ මෙතනත් වැරදි නැහැ. ඒතර බලන්න මං හැමතිස්සෙම කියන්නේ මේ දෙක අතර හැම වෙලාවෙම දෙකම සමාන ඒවා එනවා. එතකොට මා නේ ඒ දිමෙන්ති කාතා. එතකොට මෙතෙන්දි වඩාත් ඇහිලා හුරුවක් තියෙන විදිහ ගන්නකොට යන්න වෙනවා අපිට උඩ එක.
හොඳට බලන්න. මොකද අන්තිමේක නම් කොහෙත්ම වෙන්නේ නැහැ. අන්තිමේක වෙන්නේ නැහැ. එතකොට අපි මොකද්ද ගන්න? අපිට නේ ඒ තෙමෙන්ති කාන්තා කියන එක මොකද? මේක ඒ දිමෙන්තිකාත කියනොට මෙතන නේ දිමෙන්තිකාත කියනොට වඩා මම දන්න විදිහට මගේ දැනුම විදිහට මෙතන මේ ඒක වෙනම ශබ්ද කරන එක තමයි හොඳ. ඒ දිමෙන්තිකාත ඒ දෙක සෙනේ කියන එකට මේ දෙක එකට ජොයින් කරන එක ඒ තරම් යහපත් වෙන්නේ නැහැ. මොකද මේ දෙක යන්නේ එකට. ඒ දිමෙන්තිකාත ඒ යන්නේ ඒ එස්සරේහි ගණේට අයිතිවන ක්‍රියාපදය. ඒ දිමෙන්තිකාත එතකොට දිමෙන්තිකාරය අමතක වෙනවා, අමතක කරනවා. එතකොට ඒ එක එනකොට අපි ඒක පස්සාතු ප්‍රොස්තිමෝ වලට හැදුවයි කියලා දැනෙන්න ඒ දිමෙන්තිකාත කියන්නේ. එතකොට දැන් මේකත් එක් ගත්තොත් සෙන්නේ දිමෙන්තිකාත. එතකොට ඊට වඩා හොඳයි මේක වෙනම තියෙන එක. ඒ හින්දා මම කියනවා ඒක ගන්න එක හොඳයි කියලා. දැන් බලන්න, හොඳට බලන්න. දැන් ඕගොල්ලෝ මං කියා දෙන්න ඉස්සෙල්ලා මං කැමති උත්තරේ තෝරගන්නවා නම් මං උත්තරේ හරියකට ඉර ගහනකන් ඉන්නේ නැතුව එතකොට තමයි ඕගොල්ලෝ දක්ෂ. ඒක දක්ෂ වෙන්නේ එතකොට. ඉල් ත්‍රේනෝ ඒරා පීනෝ දුම්රිය පිරිලා තිබුණා. ඒරා ඒරෝ ඒරා ඒරි ඒරා ඒරෝ ඒරි ඒරා ඒරා පියන පිරිලා තිබුණා. ඕ ෆත්තෝ ඉල් වියජ්ජෝ ඉන් පියේදී. ඕ ෆත්තෝ ඉල් වියජ්ජෝ වලට එනකන් වාක්‍ය එකයිනේ. වාක්‍ය එකයි. අපි හිටගෙන ඉන්නවා කියනකොට දෙපා මත ඉන්නවා කියනවත් බෝදුරට සුයිපියේදී කියනවා. ඉන්පියේදී භාවිතේ වැඩි. ඒ දෙක එක තැනක ආවොත් ඉන්පියේදී කියන එක තමයි හිටගෙන ඉන්නවා. සොනෝ ඉන්පියේදී දා දීචියෝ සෝරි දීචි මිනුති. සොනෝ ඉන්පියේදී දා දීචි මිනුති මම හිටගෙන විනාඩි 10ක වෙලා ඉඳලා කෙනෙකුට කතා කරද්දී අපි කියනවා. ඉතින් එතකොට හොඳට බලන්න. ඒ il treno era pieno, dumriya pirila, ho fatto il viaggio. මම කළා ගමන. ඒ කියන්නේ il viaggio කියන්නේ ගමන. ගමන අපි කියනවා ගමන හරි අමාරුයි. හිටගෙනමයි ගියේ, හිටගෙනමයි ආවේ ගමන. බස් එකේ වෙන්න පුළුවන්, කෝච්චිය වෙන්න පුළුවන්, ප්ලේන් එකේ හිටයි යන්නේ නැහනේ. බස් එකේ වෙන්න පුළුවන්, කෝච්චිය වෙන්න පුළුවන්. වෙන ඒවා හිටගෙන යන්නේ නැහැ, කාර් එකේ හිටයි යන්නේ නැහැ, ත්‍රිවිලර් එකේ හිටයි යන්නේ නැහැ, කෝච්චිය හරි බස් එකේ හරි. එතකොට ඉතාලියෙන් ට්‍රෑම් තියෙනවා, මෙට්‍රෝ තියෙනවා. එතකොට මෙතන කියනවා ට්‍රේනෝ කියලා කියනවා. il treno era pieno මොකද මට හිටගෙන යන්න උනේ මොකද්ද හේතුව? කෝච්චිය පිරිලා. කෝච්චිය පිරිලා. ho fatto il viaggio මම කළා ගමන. හැබැයි ගමන මම කළා. යන්න උනා මටනේ. fatto il viaggio a piedi කියන්නේ ඇවිදගෙන යනවා. එතකොට අපි කෝච්චිය ඇවිදයි යනවාද a piedi? sono andata a piedi මම ගියා ඇවිදගෙන. ඇවිදගෙන. මේ කෙටි යෙදුම් ආකාර ව්‍යාකරණ රටාව අනුව හැදෙනේවනේ මේ කෙටු යෙදුම් ආකාර. ඒක නිසා හොඳට බලන්න මේකෙන් අපිට ආපියේදී එක බැහැර කරන්න පුළුවන්. සුයිපියේදී දෙපා මත, ඉන්පියේදී හිටගෙන. එතකොට අපිට වඩා සුදුසුයි කියලා හිතෙනවා ගන්න මේක. හොඳට බලන්න අපිට වඩා සුදුසුයි කියලා හිතෙන්නේ ඒක. මොකද්ද? අපි අනිවාර්යයෙන්ම ගන්නවා.
එන්පීඒදී. අපි එදි කියන්නේ නෑ. ඉන් මක්කිනා ප්‍රෙන්දේ සෝලෝ දේචි මිනූති. ඉන් මක්කිනා ඉන් මක්කිනා ඉන් මක්කිනා. ප්‍රෙන්දෙ ගන්නවද චිවෝලි ගන්නවද චිවෝල්්‍ය නෝ ගන්නවද. සෝලෝ දේචි මිනූති. සෝලෝ දේචි මිනෝති පමණයි විනාඩි දහයක්. වඩාත් හොඳ මොකක්ද? ප්‍රෙන්දෙ ගන්නවා. ගනී. ප්‍රෙන්දෙ කියන්නේ ගනී. එතකොට අපි මොකක්ද ගන්න? කාර් එක ගනී පමණක් විනාඩි දහයක්. ඉන් මක්කිනා චී වෝලේ. කාර් එකෙන් අපිට ඕනේ පමණයි විනාඩි දහයක්. ඉන් මක්කිනා චී වෝල්යනෝ. ඉන් මක්කිනා චී වෝල්යනෝ සෝලෝ දේචි මිනූති. චී වෝල්යනෝ. අපි සාමාන්‍යයෙන් අර බැහැර කරන කොටට මේක දාලා අර දෙකට ගියොත්. චී වෝල්යනෝ කියන එක අපිට ඕන වෙති කියනවට ප්‍රෙන්දේ කියන්නේ ගණී. එතකොට ඒක වර්තමාන කාලය. එතකොට ඉන් මක්කිනා ප්‍රෙන්දෙ සෝලෝ දේචි මිනූති. කාර් එක විනාඩි 10යි යන්නේ. චි වෝලේ. අපිට ඕනේ විනාඩි 10යි. චි වෝලේ. එතකොට ගොඩාක් නිවැරදිව වාගේ දැනෙනවා ඉන් මක්කිනා චි වෝලේ සෝලෝ දේචි මිනූති. සෝලෝ දේචි මිනූති. ඉතින් ඒ හින්දා බොහෝ දුරට ප්‍රෙන්දේක වැරදි නැහැ. අමක්කිනා ප්‍රෙන්ද සෝලෝ දේචි මිනූති කිව්වනං ඉන් මක්කිනා චී වෝල කියන එක වඩා ඇහෙන හුරු කනට හුරු. ප්‍රෙන්ද කියන එකත් කියනවයි ගොලෝ. ඉල් ත්‍රේනු ප්‍රෙන්දේ සෝලෝ දේචි මිනූති. අපි කියන ඉල් මෙත්‍රෝ ප්‍රෙන්ද සෝලෝ දේචි මිනූති. මෙත්‍රෝ එක ගන්නේ විනාඩි 10යි. එතකොට චිවෝල කියන්නේ අපිට අවශ්‍යයි. කාර් එකේ අපිට අවශ්‍යයි විනාඩි 10යි. queste camicie si lava con acqua fredda. queste camicie camicie. හැබැයි මේක කමීචේ කියනකොට කමීචියේ කියනවා දැක්කමයි. හැබැයි තුනේම එක තියෙනවා. කමීචියේ. කමීචා CIA චා. කමීචේ මෙහෙම ලියලා තියෙනවා. queste camicie. එතකොට තුනම එකයි. සීලාව ගන්නවද? සීලාව නෝ ගන්නවද? ඌනෝ ලාවා. හැබැයි කොන්නක්ව ෆ්‍රෙද්දා. සීතල වතුරෙන්. ඇල් වතුරෙන්. සීතල වතුරෙන්. queste camicie. මේ ෂර්ට්. මොන හරි අඳුම් පෙන්නලා කියනවා මේව හෝදන්නේ. ඒ කියන්නේ ඇයි මේ සීතල වතුරෙන් කියන්නේ? අයිස් වතුරෙන්ද? නැහැ. අපි උණු වතුර ගන්නවා පෙලක් ඇඳුම් හෝදගන්න. රස්නේ වතුර. ඉතාලිය වගේ නම් අපි වොෂින් මැෂින් එක ඇරනකොට අතේ යමක් හෝදනවා නම් දැන් යටට අඳින බැනියන් තියෙනවා ලාණවලින් හෝදන් ලාණවලින් හදපු. ලාණ කියන්නේ බැටළු ලොම් වලින්. ඒවා සියුම්ව මැදලා එක ටිකක් කසනවා ඇඟට ඇඳහම. ඇලර්ජික් නැති අයට පුළුවන් මට නම් ඒක අඳින්න තව බැනියමක් ඇඳලා ඉන්න ඕනේ. නමුත් ඒකෙන් විශාල රස්නයක් ඇඟට එනවා. ඔය අපේ මේ ලංකාවේ තියෙනවා වගේම බැනියම හදලා තියෙනවා. අත්කොට බැනියම් එහෙම හදලා තියෙනවා. හැබැයි ඒක අඳින්ද කොටන් එකක් යටට අඳින්ද වෙනවා. නැත්තම් මට නම් පෞද්ගලිකව මම අත්දැක්ක එක තමයි කසනවා මාව. ඇඳ වෙලේ ඉඳන් කසනවා එක. ඒ කියන්නේ ඒක රෆ් ගතියක් තියෙනවා පොඩි. ඒ රෆ් ගතිය යටම ඇඳුම විදිහට ඒ විදිහට ඇඳහම අපිට සීතල දැනෙන්නේ නැහැ. සීතල දැනෙන්නේ අපිට රස්නේ. ඒ රස්නේ රඳා පවතින ඇඟ ඇතුලේ රස්නේ තියෙන්න තද්ද සීතල කාලයක් එනවනේ. දැන් රෝමෙන් පහළට ලොකු සීතලක් ආවෙ නැතුණාට සීතයි. නමුත් ඉහළට හිම වැටෙන වෙලාවට
එතකොට අපි ජර්සි දෙකක් හෝ තුනක් මම පෞද්ගලිකව ඇඳලා තියෙනවා දෙකක් හෝ තුනක් අඳිනවා එළියට බහිනකොට ඇඳලා ජැකට් එක දානවා. එතකොට යටට අත් දිගටත් තියෙනවා ඒවා. එන්නේ ඒ වගේ ඒවා රස්නේ වතුරෙන් දැන් ඉතාලිය සීතල හෝ රස්නේ වතුර. එතකොට දැන් නෝරෙඩි ගියාම අපි හොදන්නේ ඇල් වතුර අල්ලලා අපිට හොදන්න බැරි වුණාම අපි උණු වතුර අල්ලන්න බලනවා හොදන්න. අතින් හොදගත්තොත් ගොඩාක් දෙනෙක් වොෂින් මැෂින් දාන්නේ නැහැ ලාන ඇඳුම්. ඒවා සමහර අර රළු ඇඳුම් එක්ක දාපුවාම ඒව ඇකිලෙන්න බලනවා ලාන නිසා. ඉතින් එතකොට මේක අතින් හොදනකොට තියේපිඩෝ කියනවා ඒගොල්ලෝ. මෙතන දැන් අක්වා ෆ්‍රෙද්දා කියලා කියුවාම තියේපිඩෝ කියන්නේ රස්නෙත් නැති සීතලත් නැති අයිස් වතුරෙන් හොදන්න බැහැනේ අපිට සබන් යන්නෙත් නැහැනේ. එතකොට උතෙන්ට තියේපිඩා තමයි හොඳ. නමුත් ෆ්‍රෙද්දා කියලා කියන කතාවට කියනවා අක්වා ෆ්‍රෙද්දා කියලා. වැඩිපුර රස්නේ පාවිච්චි වෙන හින්දා. ඒකි හින්දා සීලාවා සීලාවා කියන්න පුළුවන්ද ක්වෙස්තේ කමීචේ. ක්වෙස්තේ කමීචේ. ක්වෙස්තේ කමීචේ කියන්නේ මේ කමිස. මේ කමිස අපිට කියන්න බෑ සීලාවා කියලා. මොකද බහුවචනයේ කමිස නිසා. සීලාවනු මේක හරි. ඌනොලාවා. ක්වෙස්තේ කමීසේ කමීචේ ඌනොලාවා. කෙනෙක් හෝදයි. කෙනෙක් හෝදයි කොන් අක්වා ෆ්‍රෙද්දා. කෙනෙක් හෝදයි සීතල වතුරෙන්. එතකොට අපිට ප්‍රශ්න දෙකක්. සීලා මේක අපි බැහැර කරනවා කියන්නකෝ. මේ දෙක අතර ප්‍රශ්නයක් තියෙනවා. කෙනෙක් හෝදයිද සීලාවනෝද? කෙනෙක් හෝදයිද සීලාවනෝද? අපි මොකද්ද ගන්නෙ? ඒවා සෝදති කොන්. ඒවා සෝදති. එතකොට ක්වෙස්තේ කමීචේ සීලාවනෝ හෝදති කොන් අක්වා ෆ්‍රෙද්දා. අක්වා ෆ්‍රෙද්දා. ආ ක්වෙල්ලා නොතීසියා. සියාමෝ රිමාස්තියා බොක්කා පේර්තා. බොක්කා පේර්තා කියලා ඒගොල්ලෝ කියන විදිහ කට ඇරගෙන බලන් හිටියා කියලා අපිත් කියන්නේ කට ඇරගෙන බලාගෙන හිටියා කියලා. ඒ වගේ කියනවා රිමාස්ති නතර වුණා කට ඇරගෙන. අපි කියමුකෝ මොකක් හරි සිද්ධිය සිද්ධ වෙනවා එතකොට කට ඇරගෙන බලන් හිටියා කියලා අපි කියන්නේ. අන්න ඒ වගේ මෙතන කොල්ල නොතීසියා සියාමෝ රිමාස්ති කියන තැනට එනකම්ම එක වාක්‍යයයි ඔක්කොම එක. ආ බොක්කා පේර්තද දී බොක්කා පේර්තද කොන් බොක්කා පේර්තද කොන් බොක්කා පේර්තද මොකද්ද ගන්නෙ? මෙතෙන්ට එනකන් එකයි. අපිට තියෙන්නේ ආ බොක්කද දී බොක්කද කොන් බොක්කද. අපි බැහැර කරන එකක් තියෙනවනේ බොහෝ අවස්ථාවල. දී බොක්කා පේර්තා රෙමාස්ති දී බොක්කා අපේර්තා. ඒකද ආ බොක්කා පේර්තා. අපි නතර වුණා කට ඇරගෙන කොන් බොක්කා පේර්තා. බලද්දි යනවා දි බොක්කා පේර්තා කියලා කියන්න පුළුවන්. ඒගොල්ලන් කියනවා විටක කොන් බොක්කා පේර්තා කටත් ඇරගෙන අබොක්කා පේර්තා. එතකොට අපි මොකද්ද මේ තුනෙන් ගන්නෙ? සියාමෝ රිමාස්ති අබොක්කා පේර්තා. අපි නතර වුණා කට ඇරගෙන කට ඇරගෙන. එතකොට අපිට ගන්න පුළුවන් කොම් බොක්කා පේර්තා. අපි නතර වුණා කටත් ඇරගෙන ආ බොක්කා පේර්තා. එතකොට බොහෝ දුරට මේක ගන්න පුළුවන්. නමුත් මේකත් කියනවා ඇහිලා තියෙනවා ආ බොක්කා පේර්තා ලෙස්සලම අරිනවා එක කියලාම දානවා එහෙම. ඉතින් මං ඔයාලට කියන්නේ කෝක ගණ්ඩද කියලා හිතා ගන්න බැරි අවස්ථා ගොඩයි. ඒක නිසා ඒ දෙකෙන් එකක් කියලා අපි තීරණයකට එනවා අන්තිම මොහොතේ මේක තමා කියලා. පෙර් අරිවාරේ ආසීනා. එතකොට සීනා එනකන් එකයි. චීසියාමු නෙබියාමු චීබියාමු. මෙස්සෝ එනවද මෙස්සි එනවද මෙස්ස එනවද? චීසියාමු මෙස්සි චීසියාමු මෙස්ස. එතන
දැන් මේ ක්‍රියාපද ස්වරූපය ගැන බලන්න මෙතන තියෙන්නේ. පෙර රවිවාරයා සියේනා. සියේනා කියන්නේ නගරයක්නේ. පැමිණෙන්නට සියේනවලට. චි සියාමෝ මෙස්සි. චි සියාමෝ මෙස්සි. නේ අභියාමෝ මෙස්සි. අභියාමෝ වෙනකොට අවීරේ ගණේට යනවා අපි තැබුවා. චි සියාමෝ මෙස්සි කියන්නේ ඒක ස්වභාවයෙන් වෙනවා. ඒක එස්සරේ ගණේට අයිති වෙලා යනවා. චි අභියාමෝ මෙස්සු. එතකොට මෙතන අභියාමෝ අභියාමෝ දෙකක් කියනවා. නේ අභියාමෝද චි අභියාමෝද මෙස්සෝ දෙකම මෙතන නේ අභියාමෝ මෙස්සේ. එතකොට ඒගොල්ලෝ ඒක අපි මෙය වෙන වෙනස් වෙන විදිහටම ගන්නත් අපිට නේ මෙස්සේ තියෙන එක දීලා තියෙනවා. නමුත් චි සියාමෝ මෙස්සි කියන එක සෝලෝ ත්‍රේ ඕරේ චි සියාමෝ මෙස්සි කියන එක කනට ඇහිලා හුරුව හොඳටම කනට ඇහිලා හුරුව තියෙනවා. ඇයි ඒ? ඒගොල්ලන්ගේ කෙටි යෙදුම් ආකාරයකුත් තියෙනවා. නේ අභියාමෝ මෙස්සේ කිව්වහම එතන වැරැද්දක් නැහැ. නේ කියන්නේ ප්‍රශ්නේ තියෙන්නේ දැන් මෙතන පෙර අරිවාරයා සියේනනේ. අපිට වෙලාවක් ගැනත් කතා කරනවා. එතකොට කාලයක් ගැන කියනවා. කාලයක් ගැන කියනවා ප්‍රමාණයක් ගැන කියනවනේ. එතකොට අපිට නේ ගන්න පුළුවන් වෙනවා. එතකොට චී අභියාමෝ නම් කියනව ඇහෙන්නේ නැහැ. චී අභියාමෝ කියනවා කනට ඇහෙන්නේ නැහැ. එතකොට නේ අභියාමෝ මෙස්සේ. නේ අභියාමෝ මෙස්සේ පෙර අරිවාරයා සියේන නේ අභියාමෝ මෙස්සෝ සෝලෝ ත්‍රේ ඕරේ. නේ අභියාමෝ මෙස්ස ත්‍රේ ඕරේ කියන එක එහෙම යෙදෙනවා හරි අඩුවට ඇහිලා තියෙන්නේ. අඩුවට ඇහිලා තියෙන්නේ. එතකොට අපි චි සියාමෝ මෙස්සි කියන එක අපි ඒක පැමිණෙන්නට යන්නේ සෝලෝ ත්‍රේ ඕරේ. පෙර රවිවාරයා සියේන පැමිණීමට සියේන වලට චි සියාමෝ මෙස්සි අපි යෙදුවා. අපි අපිට යෙදීම වුණා. යෙදුවා සෝලෝ ත්‍රේ ඕරේ තුනක් පැය. එතකොට මේ දෙකේ මේවයි සමානකමක් තුන චී අභියාමෝ මෙස්සු කියන එක අයින් කරන්න පුළුවන්. නේ අභියාමෝ මෙස්සේ. ඒක අතර වෙනසක් වෙනකොට නමුත් මේක බොහෝ දුරට ඇහිලා හුරුව තියෙන්නේ ඔතන. චී සියාමෝ මෙස්සි. නේ අභියාමෝ මෙස්සේ කියන එකේ වැරද්දක් නැහැ. ඒක ගැළපීම හරි. නේ ගත්ත නිසා ක්‍රියාපදයේ අවසානයේ මෙස් එකත් හරි. චි සියාමෝ මෙස්සි ඒක ඇහිලා හුරුව භාවිතයේ ඇති කියන මේවක තියෙන්නේ. එතකොට අපි වඩා හොඳයි කියලා තීරණය කරනවා ආයක. එතකොට ඔයාලා බලන්න මේ වගේ දැන් මේ හැම එකෙන්ම ඕගොල්ලන්ට විභාගයකට ලියන කෙනාට විභාගවලට කොහොමද කියන එක සූදානම් වෙනවා වගේම වාක්‍ය දැනුම ඔයාලා කතා කරන්න ඕන නිවැරදි වාක්‍ය මේක තුරින් තෝරා ගන්න පුළුවන්. දැන් අපි කතා කරේ මෙච්චර දවසකට වැරදි වාක්‍යද මොනවද කියන එක මෙතනින් තේරෙනවා අපිට. අපි මෙතන හරි නෑනේ අපි කතා කරලා තියෙනවා හරි නෑනේ ඒ කියන හැඟීම් අපිට මෙතන එනවා. ඒක නිසා අපි නිවැරදි වාක්‍ය දැන් අපි කියනවා සියාමු රිමාස්ති බොක්කා පේර්තා. අපි නතර වුණා. එතකොට සියාමු රිමාස්ති දිඩි බොක්කා පේර්තා. ඒ එතකොට අපි අර නිවැරදි වාක්‍ය අපේ හුරුව ගන්නවා. එන්නේ එතකොට සිලාවනෝ කොන්නක් වෆ්‍රේද සිලාවා. ඉතින් අන්න ඒ වාගේවා පුරුද්ද ගන්න පුළුවන් මෙතන කෙටියෙන් අපිට එදිනෙදා ජීවිතයට ඕන වෙන වාක්‍ය සමුදායක් මේකෙන් හම්බ වෙනවා අපිට. ඒක නිසා මම හිතනවා ගොඩාක් ප්‍රයෝජනවත් මේගොල්ලන්ගේ ටෙස්ට් එක. මේගොල්ලන්ගේ ටෙස්ට් මේ ටෙස්ට් එක. පොත අවසානයේ දෙන ටෙස්ට් එක. ඉතින් මේක හොඳට බලලා වාක්‍යවල මම කියනකොට තේරුම බලලා ලියාගෙන තමුන්ට සුදුසුයි කියලා දැලපෙන වාක්‍ය තෝරාගෙන ඕගොල්ලෝ වෙනම පොතක් හදාගන්න පුළුවන්.
හරි වාක්‍ය විතරක් ලියලා හදා ගන්න පුළුවන්. මේක බලලා ඉගෙන ගන්නවා, හරි වාක්‍ය ලියලා පාඩම් කර ගන්නවා. එතකොටත් ඔයාලා කතා කරන්න වාක්‍ය ගොඩක් හැදෙනවා. හරි විදිහේ